අදවසේ විශේෂ තෙලක් ඔබතුමා අපේ මැදිරියට ගෙනල්ලා තියෙනවා. මේකත් අපි කරපු තෙල් එකක් මේ ළඟදී කියලා කියන්නේ මම රාවණ රජසානම කතා කරා මේ තෙල් එක ගැන. මේක තමයි අර අතර ඉරිස් වලට අපි 2200 අපි කතා කරනවා. පාවිච්චි කරන තෙල. මේක බෙහෙත් වර්ග කොච්චරක් පාවිච්චි කරනවද? මේකේ බෙහෙත් වර්ග සාමාන්‍යයෙන් 300කට 400කට කිට් වෙන පාවිච්චි කරලා තියෙනවා. මේක එලකිරි වලින් තමයි හදෙන්නේ. එලකිරි වලින්. එලකිරි වලින්. තල් තෙල් තමයි භාවිත කරන්නේ. තල් තෙල් ඉන්ට්‍රු තෙල් තියෙනවා. මී තෙල් දාලා තියෙනවා මේ තෙල් එකට. ලෙඩ 230 30ක් විතර සනීප කරන්න පුළුවන්. ලෙඩ වට ටික මම කියන්නම්. ඒ කතාව මම කියනවා. මේ මම ටෝනි මහතේ නවත්තපු තැනින් මම පොඩ්ඩක් කතා කරන්න බලන්නම්. ටෝනි මහතේ කියන කතාව ඇතුලේ තියෙන සබහ දහම. ඒ කියන්නේ මේ කතාව ඇතුලේ තියෙනවා කියන්නේ දහම තියෙන්නේ ස්වභාව ඇතුලේ ස්වභාව දහම. ඒ කියන්නේ ස්වභාව දහම කියන්නේ ස්වභාව දහම කියන්නේ ඒකයි මේ වචනේ විශ්වට තේරෙන්නේ. ඒ කියන්නේ ස්වභාව දහම මේ දහම තියෙන්නේ මේ විශ්වය ඇතුලේ. මම මෙහෙම කියන්න. දැන් අපිව ටීවී එකෙන් ඔයාලට අරබන්න පුළුවන් අරබන්නන්ට අපිව ටීවී එකෙන් අරබන්න පුළුවන්. මේක ලෝකේ ඉස්සෙල්ලාම කවුද හැදුවේ? ටීවී එක හැදුවේ කවුද? තරංග මාලාව හොයාගත්තේ කවුද? මේවා අපි ගෙදර මෙහෙම ටීවී එකක් තියලා ස්විච් එක ඔන් කරාම අපිව පේන්න ගෙනාවේ කවුද? ඒ කියනවා විද්‍යාඥයොන්ට මේ අදහස ආවේ කොහෙන්ද? කවුරුරි ගුවන්වල ඉස්කෝලේ ගුවන්වල හදාගත්ත දෙයක් නෙමෙයි. එහෙනම් කවුරු ටීවී හදලානේ? මේක ඉස්සෙල්ලාම ලෝකේ තියෙන සෑම දෙයක්ම. ඒකයි මම කිව්වේ බුද්ධිය හොයන කෙනා තමයි ටීවී එක හොයාගත්තේ. බුද්ධිය හොයාගත්තේ සුපාදාම ඇතුලේ. දහම තියෙන්නේ විශ්වය ඇතුලේ. එහෙනම් සිද්ධාර්ථ කුමාරයට සෑම දෙයක්ම තිබ්බ කියලා මම කිව්වා. නමුත් සිද්ධාර්ථ කුමාර පැතුනේ කොහෙද? ගහක් යට. බුදු වුණේ ගහක් යට. පිරුණම් පෑවේ ගහක් යට. මන්දිර තිබුණා, සැප සම්පත් තිබුණා, ඕන තැනක ඉන්න තිබුණා. කිසි ගැටලුවක් නැතුව හැමදේම තිබ්බා. ඇයි මේ තුනම ගහක් යට වෙන්නේ? ඇයි බුද්ධිය හොයාගන්නේ විශ්වය ඇතුලේ තිබිලා. විශ්වය ඇතුලෙන් තමයි බුද්ධිය හොයාගන්නේ. ලෝකේ කවුරුත් නිර්මාණ කරපු කවුරුත්ම විද්‍යාඥයෝ කියන කවුරුත්ම බුද්ධිය හොයාගත්තේ විශ්වය ඇතුලේ. පොත් ලියපු ලේකකයෝ ඔක්කොම එයාලගේ බිරිඳ දාලා ගිහිල්ලා ළමයි දාලා ගිහිල්ලා එයාලා තනි කඩයි. හොඳ ගීත රචකයෝ තනි කඩයි. එයාලා හිටියේ සබහාදාමත් එක්ක විතරයි. ඒකයි මේක මේක අදහන්න ඕන දේ. සබහාදාමේ ඇතුලේ හිටපු නැති හැම කෙනාම අපිට වැඩකුත් නැහැ, රටට වැඩකුත් නැහැ, ඒගොල්ලන්ට වැඩකුත් නැහැ. ඒක තමයි කියන්න තියෙන්නේ. ඒක තමයි මේකේ කතාව. ඉතින් ඒ හින්දා දැන් අපි දැන් මෙතන මෙහෙම දෙයක් උත් වෙනවා. තරංග මහත්තයා කියන්න ඕන දෙයක් තියෙනවා. දිව කෑවත් බෙල්ල කැපුවත් කියන්න ඕන දෙයක් තියෙනවා මේකේ. අපි හෙළ වෛද්‍යවරු. මෙතනට එන්නේ හෙළ වෛද්‍යවරු. කතා කරන්නේ හෙළයෝ කතා කරන්නේ මෙයා. පොඩ ගැම්මෙන් කතා කරන්නේ, කේන්දියෙන් කතා කරන්නේ. දෙයක් කොච්චර කිව්වත් අහන්න නැති මිනිස්සුට කියන්නේ දෙන්න තියෙන්නේ මේක. තමයි මේ තරහකට නෙමෙයි හොඳකට. තරහකට නෙමෙයි හොඳකට මේ කියන්නේ නේද? කොච්චර කිව්වත් ඒ වුණාට දැන් අපි දෙන්න බස් එක යාර යාරු මම බස් එක යනකොට පාන් ගෑල් කණායි මම උඩ තරන් දකින්න. ටක් ගාලා ගත්තා එදලා අරට ජරබර ගාලා. වතුර ටිකක් බොන්නේ. සුද්ද ඇවිල්ලා බෑග් එකේ දාන වතුර බෝතලේ විතර හැමදෙස්සෙම බොන්නේ. එතකොට කේන්ති යනවා. කතාව දෙපැත්තක් යන්නේ. හෙළ වෛද්‍යවරුට ලංකාවේ අද අපි හිතමු අපි අපි හදාගෙන යනවා පැත්තක්. හෙළ වෛද්‍යවරු රාවණ රජසානේ හදාගෙන යනවා. ඒ කියන්නේ ගත්තොත් සුභාදාමේ තියෙන සෑම දෙයක්ම අරගෙන ගහේ තියෙන පොත්ත කොළය මුල එතකොට අරටුවද ගෙඩිද ඇටද මදද ඔක්කොම අරගෙන තමයි බෙහෙත් හදන්නේ. එතකොට බෙහෙත් වර්ග 200 ගාණක් 300 ගාණක් අපි මේ තෙලක් පාවිච්චි කරන හදනවා. බෙහෙතක් මේ තෙලක් හිඳින්න ගත්තට පස්සේ බෙහෙතක් නැති වුණොත් කොහෙන් හරි හොයලා දාන්න තමයි උත්සාහ කරන්නේ. මොකද ඒ වීර්යය නැති වෙන දෙන්නේ නැති හින්දා. එතකොට වෛද්‍යවරු ඇවිල්ලා කියනවා පැනවීම බොන්න එපා. මේ පාටයි මේ පාටයි මේ පාටයි මේ පාටයි රතු පාට නිල් පාට කහ පාට පැනවීම බොන්න එපා. අපිත් කියනවා බොන්න එපා කියලා රසකාරක. හැබැයි අපේ තෙල් වල වර්ණකය අපි වර්ණක දාලා නැහැ. එන තෙල හැදෙන පාට. නමුත් රෝග 200 300 සුව කරන්න පුළුවන්. රෝග 1000ක් සුව කරන්න පුළුවන් තෙල් වර්ග තියෙනවා. එක තෙලක් හින්දම රෝග 1000 ගන්න සුව කරන්න පුළුවන්. එතකොට gadu tail කියලා gedi වලට හදන තෙලක් තියෙනවා 84478ක් මිනිසුන්ට gedi ඇති වෙයි. ඒ gedi සෑම දෙයක්ම සනීප කරන්න පුළුවන් කියන එක තෙලේ. එතකොට මේක අවුත් දැනගත්තේ. කොහොමද කරේ? ඒක තමයි විඥාණය. හිතාගන්නවත් බෑ නේද අපිට? හිතාගන්නවත් බෑ. එතකොට මම අහනවා වර්ණක තියෙනවනම් අපි බොන බෙහෙත් වල සෑම බෙහෙත් පෙත්තක්ම සෑම බෙහෙත් කරලක්ම සුදු පාට වෙ යුතුයි. නමුත් පාට පාට තියෙනවා. මේ පාට පාට කූරෙන් පාට කරාද වර්ණක ගැන්නුවද?
මේවා ශරීරයට අවුරුදු ගාණක් වෙනකොට මෙයාට මේවා ශරීරයට අහිතකර නැද්ද? ඔන්න පළවෙනි ප්‍රශ්නේ.